මේ මම දැන් අද රෙකෝඩිං එකකට එනවා කියලා කියද්දි ගෙවල් ළඟ ආන්ටිලා කීප දෙනෙක්ම කිව්වා බ්‍රායක පේනවා නේද හරි නෑ නේද රෙකෝඩිං එකකට ටීවී එකකට වැටෙනවා නම් හරි නෑ නේද කියලා මං මෙතනත් කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මං හිතුවා ඉස්සලා මේක ගැන පොඩ්ඩක් කතා කරන්නම් කියලා බ්‍රායක පේන්න තමයි යන්නේ මොකද මේක රුපියල් 3500ක් ඒකත් උද්දමනෙට කලින් දැන් සෑහෙන ඊට වඩා ගණන් වැඩි ඇති අනිත් එක බ්‍රා එකක් ඇඳලා සපෝට් කරන් තරම් දෙයක් මට නැහැ. ඒක ඇඳහම සෑහෙන අමාරුයි. මං අඳින්නේ අර අත්‍යවශ්‍යකමකට නෙමෙයි ඇඳිය යුතුයිනේ. ඒක නිසා තමයි මම බ්‍රා එකක් අඳින්නේ. ඉතින් අවශ්‍යතාවයකුත් නැතුව අපහසුවෙන් ලොකු ගානකුත් දීලා අඳින එකේ පොඩ්ඩක් පේන්න අඳින්න එපාය. මම වෙලාවකට හිතනවා මේ අර සුපර්මෑන් ස්ටයිල් එකට ඇඳනම් හොඳයි කියලා. ඇඳුමට උඩින් මොකද මගේ අනිත් ඇඳුම් වලට සාපේක්ෂව බ්‍රාවල්ට තමයි මට ලොකුම වියදමක් යන්නේ. හැමෝටම පේනවනේ. ඔය මේ බ්‍රා එක ගැන අර කතාවක් තියෙනවා බ්‍රා එකයි හස්බන්ඩ්ුයි දෙකම එක වගේ. මොකද ඔය දෙකම නැතුව ගෑන්ලමකට ජීවත් වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය නැහැ. ඒකට හැමෝම හිතාගෙන ඉන්නේ ඔය දෙක නැතුව ගෑන්ලමකට ජීවත් වෙන්න බෑ කියලා. දවසක් මගේ යාළුවෙක් ඉන්න රිසර්ච් කෙනෙක්. එයා කියනවා මේ බ්‍රා එක අඳින එක පැරඩොක්ස් එකක්. මාත් දැන හිටියේ නැහැ මොකද්ද පැරඩොක්ස් එකක් කියන්නේ කියලා. කවුරුද දන්නවද පැරඩොක්ස් එකක් කියන්නේ මොකද්ද කියලා? සිංහල වචන දන්නේ නැහැ මම. පැරඩොක්ස් එකක් කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් දෙකක් එකට තියෙන එක. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ කියන්නේ ලෝකේ තියෙන නිශ්චිත එකම දේ අවිනිශ්චිතතාවය. පැරඩොක්ස් එකක්. ගැලපෙන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් ලංකාවේ ගත්තොත් සංවර මැදුම සාරිය. හැබැයි ඒකට පපුවයි බඩයි පේනවා. පැරඩොක්ස් එකන්නේ. ඒ වගේ තමයි බ්‍රා එකත්. බ්‍රා එක ඇඳිය යුතුමයි. හැබැයි අඳින්න ඕනේ ඒක ඇඳලා නැහැ වගේ පේන විදිහට. හැබැයි නොඇඳින්නත් බෑ. දැන් ලංකාව වගේ රස්නේ රටක ඇඳුමක් ඇඳලා ඒකට යටින් ස්කින් එකකුත් ඇඳලා තව ඒකටත් යටින් බ්‍රා එකක් ඇඳහම දවල් 12ට විතර මාර අමාරුයි. ඕගලන්ට ඒක තේරෙන්නේ නැහැ පිරිමි අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක ගෑනු අයට තියෙන ප්‍රශ්නයක්. තමයි පිරිමි අයටත් වෙන ප්‍රශ්න ඇති. ඔය ගෑනු අයට තියෙන ප්‍රශ්න පිරිමි අයට තියෙන ප්‍රශ්න කියලා අර එහෙම තියෙන්නේ. කෙනෙක් ගෑනු වෙන හින්දා හරි පිරිමි හින්දා හරි ඇති වෙන ප්‍රශ්න. අන්න ඒවට මමත් ළඟදී දැනගත්තේ. ඒවට කියන්නේ gender based violence කියලා. කෙනෙක් කෙනෙක්ගේ කෙනෙක් ගෑනු හෝ පිරිමි හෝ නැත්නම් transgender ඒ වගේ දේවල් නිසා මුහුණ දෙන්න වෙන ප්‍රශ්න. ඉතින් මම ඔබ ගැන කියවද්දී මම දැනගත්තාට පස්සේ මට හිතුවා හරියන්නේ නැහැ මේ බ්‍රා එක හින්දා අපිට සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා හිංසනයක් වෙනවා. මේකට මොනවා හරි කරන්න ඕනේ. මම පහුගිය දවස්වල වැඩි වැඩ තිබ්බේ නැහැ. ඉතින් මම හිතුවා මේකට මොනවා හරි කරන්න ඕනේ කියලා මගේ කාන්තා යාළුවෝ කීප දෙනෙකුට මම කතා කරලා කිව්වා අපි මේකට මොනව හරි කරමු අපි හම්බ වෙලා මේ ගැන කතා කරමු කියලා. එතකොට එක්කෙනෙක් කියනවා අනේ මේ මං නම් අනේ මැරි කරාට පස්සේ අඳින ඇඳුමක් අඳින්නේ හස්බන්ඩ්ගෙන් අහලා. එයා කැමති ඇඳුමක් නම් අඳිනවා අකමැති ඒවා අඳින්නේ නැහැ. ඕවට ඇවිල්ලා මට මගේ කසාද කඩා ගන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මං නම් අනේ උදේ ඉඳන් හවස් වෙනකන් ගෙදරට වෙලා ළමයි දෙන්නත් එක්ක නැහිලා පොඩ්ඩක් හරි එළියකට යන්න ආසයි. ඒ වුණාට ඉතින් මම විනාඩි 30කට හරි ගෙයින් එළියට ගියොත් බබාලා දෙන්නවයි හස්බන්ඩ්වයි බලාගන්න කෙනෙක් නැහැනේ. ඉතින් මේගොල්ලෝ එක කොහොමද කියන්නේ අපි මේ බ්‍රා එකෙන් සිද්ධ වෙන හිංසනේ වළක්වගන්නේ? ඒත් මම වැඩේ අතෑරියේ නෑ. මම කතා කරා මගේ තව අඳුරන ලෝය කෙනෙක් ඉන්නවා යාළුවේ. එයාට කතා කරාම කතා කරලා මම එයාට කිව්වා අපිට මේ බ්‍රා එක හින්දා සෑහෙන හිංසනයක් වෙනවා. මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා. එතකොට යාගෙන අනේ මන්දා නතාෂා ඔයාගෙත් විකාරනේ මොනවද මේ පිස්සු කතා? ඕවද ගෑනුන්ට තියෙන ප්‍රශ්න? අරහේ අම්මලා ඉන්නවා පොඩි ළමයින්ට කණ්ඩ දෙන්න විදිහක් නැතුව ළමයින්ට පොත්පත් අරන් දෙන්න විදිහක් නැතුව ගෑනු ඉන්නවා හවසට බීගන එන මිනිස්සයගෙන් ගුටි කකා ජීවත් වෙන ළමයි ඉන්නවා පෑඩ් පැකට් එකක් ගන්න විදිහක් නැති හින්දා පීරියඩ්ස් හදුනහම ඉස්කෝලේ යආ ගන්න විදිහක් නැතුව ඔයා මේ බ්‍රා එකක් ගැන කතා කරනවා. ඒක තමා මං කිව්වේ. ඔය ඔක්කොම ප්‍රශ්න ඇසේ මිනිස්සුන්ට බ්‍රා එකකුත් ඇඳගෙන ඉන්න වෙනවනේ. මොකද නිකන් හම්බෙන්නේ නැහැ සල්ලි දීලා ගන්න එපාය.
කොහරි මං ඕක ගැන තවදුරටත් මොකද්ද මේ gender based violence ගැන හිංසනේ ගැන මං කියවද්දි මට ලැජ්ජාවෙන් හරි sorry ලැජ්ජාවෙන් හරි මේ මට පිළිගන්න වෙන දෙයක් තමයි මගේ අතිනුත් පිරිමින්ට හිංසනයන් වෙලා තියෙනවා කියලා. දැන් මං උදේට ඇවිදගෙන යනකොට අංකල් අයියලා ඇවිල්ලා මට good morning කියනවා hina වෙනවා. මම මූණවත් බලන්නේ නැහැ. මං රවාගෙන කෙලින් යනවා. මම හවසට එනකොට පයි කවුරු හරි පිරිමි කෙනෙක් පිටිපස්සෙන් එනවා කියලා පේනවා නම් පොඩ්ඩක් පිටිපස්ස හැරලා බලනවා මං අඩි ඉක්මන් කරලා දුවනවා. බස් එකක යනකොට එහෙම පිරිමි කෙනෙක් ළඟින් වාඩි වෙන්න ආවොත් අර වැටෙන පැත්තට පොඩ්ඩක් මෙහෙම ගිහිල්ලා ඒ මිනිහට වාඩි වෙන්න දෙනවා මේ මොකද වීදුරුව පැත්තේ. මම ඉතින් කල්පනා කරා පිරිමි වුණ පළියටම මං ඒගොල්ලන්ට එහෙම කරන එක හරිද? එහෙම ඒගොල්ලන් හිංසනයට ලක් කරන එක හරිද? මට මතකයි මං චූටි කාලේ අවුරුදු 10 විතර අපේ ගෙදර පල්ලෙහා ගෙදර නැන්දෙක් හිටියා. එයා තමයි මට ඉස්සල්ලාම කිව්වේ ගෑනු ළමයි වුණාම පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. එයාට එහෙම ලිස්ට් එකක්ම තිබුණා, ගොඩක් දේවල් තිබුණා. අපිව දැක්කම හැමදාම අම්මලාට කියනවා මේ කෙල්ලන්ට ගොටුකොළ ටිකක් හදලා දෙන්නකෝ, කොණ්ඩ වැවෙන්න, ඇඟ පාට වැටෙන්න, මූ යවන්නකෝ මේ ගස් ගල් වල බඩ ගන්න, ගේ ඇතුලේ තියාගෙන මැහුමක් ගෙතුමක් කියලා දෙන්නකෝ. තවත් ලිස් තිබුණා ඒ වගේ පිරිමි ළමයින්ට. අපිට හිටියා නිකන් පොඩි බට්ට ගොඩාක් අපි එකට සෙල්ලම් කරා. පිරිමි ළමයි දැක්කහම එයා කියන්නේ මේ කොල්ලෝ නේද පොඩ්ඩක් වැටෙන්න, අණ්ඩක් කැඩෙන්න, එළිය ටිකක් වැටෙන්න යන්නක එළියට පහලියට ගිහිල්ලා ගහකට ගලකට නගින්නකො ළමිස්සෝ වගේ ගේ අස්සින් නැතුව. හැබැයි එයාගේ හස්බන්ඩ් මේ පල්ලෙහා ගෙදර මාමා එයා මාරාසයි පිරිමි ළමයි ගේ අස්සින්නට. මල්ලිලට එහෙම ඒ දවස්වල ගෙදරට ආවම චොක්ලට් දෙනවා. අපිට කවදාවත් දෙන්නේ නැහැ. අපිට චොක්ලට් ලොලිපොප් ඕනේ වුණාම අපි කරේ අපේ සුදුමල්ලි මේ නැන්දගේ පුතා සුදුමල්ලි ඇචූටි ලස්සනයි සුදුයි. මේ අපි යාව යවනවා පල්ලෙහා ගෙදර මාමගේ ගෙදරට. මූ යන්න ආසම නැහැ, හැමදාම අඬනවා. අපි ඒත් බලෙන් යවනවා. මොකද මේ ගෑනු ළමෙක් වගේ අඬන්නේ කියලා කොහොම හරි යවලා අපි ගේට් එක ළඟට වෙලා ඉන්නවා. පයකින් විතර මල්ලි එනවා ගේට් එක අරගෙන, කඳුළු පුරෝගෙන, ඇස් රතු කරගෙන, චොක්ලට් ටිකකුත් අරගෙන. චොක්ලට් හම්බුණාට පස්සේ අපිට ප්‍රශ්නයක් නැහැ මල්ලි කොහෙද ඉන්නේ, මල්ලි කොහොමද ඉන්නේ කියලා. හැබැයි මට යන්දම් මතකයි කොහෙ හිටියත් මල්ලි හිටියේ හිටගෙන. කවදාවත් ඉඳගත්තේ නැහැ. ඉතින් මේ කොහොම හරි බස් එකේ මට ඉතින් හිතුණා හරියන්නේ නැහැ මෙහෙම මේ පිරිමින්ට හිංසන කරන්න හොඳ නැහැ. මීට පස්සේ මං හොඳ වෙනවා. මං පිරිමින්ට හිංසන කරන එකෙන් වළකිනවා කියලා මම මටම කියාගෙන පහුවදා ගියා බස් එකට. අංකල් කෙනෙක් ආවා. අංකල් මාත් එක්ක හිනා වුණා. මාත් අංකල් එක්ක හිනා වුණා. අංකල් මගේ ළඟින් වාඩි වුණා. මාත් ඉතින් ඉඩ දීලා පැත්තකට වුණා. අංකල් ඉංග්‍රීසියෙන් මගේ නම ඇහුවා. මං සිංහලෙන් අංකල්ට මගේ නම කිව්වා. අංකල් ඊට පස්සේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් ගොඩක් දේවල් මට කිව්වා. මට වැඩිය තේරුන්නේ නැහැ. මං ඉතින් මෙහෙම මෙහෙම කර කර හිටියා. අනේ ටික දුරක් යනකොට අංකල් සිප් එක අරිනවා. දැන් පාර තොටකදී මට සිප් එක ඇරලා පෙන්නපු පළවෙනි මිනිස්සු අංකල් නෙවෙයි. ඊට කලිනුත් මට කට්ටිය පෙන්නලා තියෙනවා. දැන් මම නොතේරෙන කාලේ හැම ඔහොම එකක් වුණාම ඉතින් මන්ට අග්ගාලා බය වෙලා කෑ ගහගෙන දුවනවා. දැන් ඉතින් මං ලොකුයිනේ, තේරෙන වයසනේ. ඒ වුණත් මට තාම තේරෙන්නේ නැහැ කවුරු හරි නොදන්න කෙනෙක් සිප් එකක් ඇරලා මට පෙන්නුවොත් මම මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද්ද මේ මිනිස්සයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද අපේ අම්මා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද අපේ ගමේ ඇන්ටිලා ටික මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේ රට මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේ යුනිවර්ස් එක මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මන් දන්නේ නැහැ. මොකක් හරි කම්ප්ලිමන්ට් එකක්ද? අනේ හපනා, තනියම බස් එකට නැගලා තනියම සිප් එක ඇරලා තනියම පෙන්නනවා නේ. එහෙමද? නැදනිය විචාරයක්ද? ඔව් පේනවා, හැබැයි හරි චූටි. පේන තරම් දේකුත් නෑ. අංකල් හොඳයි මට පෙන්නපු එක. මොකද කලින් බස් එකේ අයියා සිප්ප කරලා පෙන්නුව, එයාගේ චුට්ටක් ඔයිට වඩා ලොකුයි. හැබැයි හරියට පෙවුන එයා ටග්ගාල වහගෙන දිව්වා. ඉස්සර හිතාගෙන හිටියේ මට විතරයි ඕවා වෙන්නේ කියලා. කලි සමහරලා සිප්ප ඇරලා පෙන්නන්නේ, පස්සට ගහන්නේ, ගවුම් උස්සන්නේ, ඕවා වෙන්නේ මට විතරයි කියලා. පස්සේ තමයි මම දැනගත්තේ මට විතරක් නෙමෙයි ඒක හැමෝටම වෙනවා කියලා. මට පොලිසියෙන් තමයි ඒක කිව්වේ. එක දවසක් මනුස්සේ වාහනයක යන ගමන් මගේ පස්සට ගහගෙන ගියා. ඊට පස්සේ මං ඒ වාහනේ ෆොටෝ එකක් අරගෙන, මනුස්සයාගේ ෆොටෝ එකක් අරගෙන පොලිසියට ගියා.
පොලිසිය හිටපු අයියා කියනවා අයියෝ ඕවා මොනවද ඕවා මේ හැමෝටම වෙනවා අපිට මේ වෙලාව නැහැ ඕවට කාලේ නාස්ති කරන්න අපිට ඊට වඩා වැඩ දිනනවා ඔයාට විතරක් නෙමෙයි ඕවා හැමෝටම වෙනවා ඕ උච්චර ගණන් ගන්න එපා කියලා ඊට පස්සේ කියනවා අපේ උනත් මේ පොලිසිය ඉන්න ගෑන් ළමයින්ව ස්ථානගත කරන්න අපි බෙල්ලෙන් අල්ලලා මේවා කරන්නේ ඔයා නිකන් මේ පස්සෙන් අල්ලපෙකට මොනවත් කරන්න එපා එතකොට මොනවටද අපිට පොලිසිය යන්න පුළුවන් මම අන්තිමට කතා කරා මේ මගේ ලෝයර් කෙනෙක් එක්ක අඳුරන ලෝයර් කෙනෙක් එක්ක මට දැනගන්න ඕන වුණා මොකද්ද මොනවද අපිට පොලිසිය යන්න පුළුවන් දේවල් අපිට වෙන්න කියලා එයා මට ගොඩක් දේවල් කිව්වා හැබැයි හුඟක් දේවල් මට තේරුන්නේ නැහැ එයා කියන විදිහට යම් කිසි වගන්තියක මෙහෙම තියෙනවා ඊට පස්සේ ඒ වගන්තියට amendment එකක් කරලා ඒක ආපහු මෙහෙම තියෙනවා හැබැයි අවුරුදු කීපකට කලින් වෙච්ච කේස් එකකට මෙහෙම වෙලා තියෙනවා. පස්සට ගැහුවාම මට පොලිසියට යන්න පුළුවන් ද නැත්ද? කාටද මං කතා කරන්නේ? එච්චරයි මට දැනගන්න ඕනේ උනේ. මේ ඊට පස්සේ මට තේරිච්ච දේවල් කීපෙකුත් තියෙනවා. එකක් තමයි ලංකාවේ ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා. හැබැයි පුරුෂ දූෂණ කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. මට තේරෙන විදිහට ඒ කියන්නේ ලංකාවේ පිරිමි කෙනෙකුට තවත් පිරිමියෙක්ට බලහත්කාරයෙන් ඒනල් සෙක්ස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පිරිමි කෙනෙක්ට ආතල් එකට ඒනල් සෙක්ස් කරන්න බෑ හිරේ යන්න වෙනවා. සමලිංගිකයෙක් කියලා හිරේ දානවා. ඊටත් වඩා මට තේරෙන්නේ නැතුව තිබුණ එක තමයි මොකද මේ දූෂණය වෙනවා කියන්නේ කියලා. ගංගා කැලක් දොලක් හරි එකක් දූෂණය වෙන්න පුළුවන්. මිනිස්සේ මගේ පස්සට කවුරු හරි ගැහුවයි කියලා මට මොකක් මන් දූෂණය වෙන්නේ නැහනේ. ඒක නිකන් හරියට කවුරු හරි ආවිල්ලා මට බිත්තරයක් ගැහුවාම එදා ඉඳන් හැමෝම බිත්තර කාපු නතාෂා බිත්තරයකින් ගුටි කෑව නතාෂා කිය කියනවා. මං කොහේ හරි ගිහින් කතා කරාමත් කළු පාට ඉරක් අර ඇස් දෙක වහෙන්න දාලා බිත්තරයකින් ගුටි කෑව නතාෂා එහෙම එහෙම කියනවා. එහෙම වෙන්නේ නැහනේ. මම ඒක හොදලා දාලා මම මගේ ගමන යනවා. මං අර මනුස්සයව පොලිසියට අල්ලලා දෙනවා. ඒ වගේම තමයිනේ කවුරු හරි මගේ පස්සට ගැහුවත් මගේ වෙන මොනවට හරි මොනවා හරි ගැහුවත් ඒක මට අදාළ නැහැ. ඒක ඒ මනුස්සයා කරපු ලිංගික අපරාධයක්. නැතු මම දූෂණය වුණා වෙනවද? කොහොම හරි මට හරියටම දැනගන්න ඕනේ වුණා ඇත්තටම ලංකාවේ පිරිමි අයට ලිංගික බලහත්කාරකම් වෙන්නේ නැද්ද කියලා. මම ඒක ඉන්ටර්නෙට් එකේ එහෙම සර්ච් කරද්දී මට හම්බුණා එක අවුරුදු 16ක පිරිමි ළමෙක්ට බාල වයස්කාර වැඩිමහල් කාන්තාවක් අතින් අතවර සිද්ධ වෙලා තියෙනවා. මම ඉතින් ඒක කියවලා ඊට පස්සේ ඒකේ කමෙන්ට්ස් දැක් බැලුවාම ඒකේ තියෙනවා ආන්ටි ඇයි අපි කළුද? එන්නකෝ ආන්ටි අපිවත් දූෂණය කරන්නකෝ. හැමදාම දූෂණය වෙන්නම්. අනේ ආන්ටි අපිටත් අතවර කරන්න. හරි පවු නේද මේ පිරිමි පුත්තු. ජීවිතේ හරි අසාධාරණයි. අපි එපා එපා කියනවා ඒගොල්ලෝ ඕනේ ඕනේ කියනවා. කොච්චර පීඩනයකින් ඇද්ද? කොච්චර දුකකින් ඇද්ද? කොයිතරම් නොලැබීමක්ද? කොච්චර අමාරුවකින් ඇද්ද? හැබැයි තින් කොච්චර අමාරුවකින් හිටියත් දවල් 12ට බ්‍රා එකක් ඇඳගෙන ඉන්න වෙන තරම් අමාරුවක නැහැ නේ ඒගොල්ලෝ. හරි. Thank you.